අයිබෝවන් කතා කරන පොත් එක්කයි අපි අද දවසේදීත් සම්බන්ධ වෙන්නේ. අද අපි කතා කරනවා නම්බුකාර ගණිකාව මේ කෘතිය පිළිබඳව අපේ ප්‍රවීණ නාට්‍යවේදී නාමෙල් වීරමුනි මහතා සමගින්. ඉතින් එතුමා මීට පෙරත් විශේෂයෙන්ම පරිවර්තන කෘතීන් බොහොමයක් කරලා තියෙනවා. ඒ අතරේදී අපි කතා කළොත් මේ නාට්‍ය කලාව පිළිබඳවත් අපිට මේ කෘතිය තුළ හදාරන්නට හැකියාවක් ලැබිලා තියෙනවා. මේ විශේෂයෙන්ම ෂෝන් ෆෝල් සාත්හා ලාංකීය නාට්‍ය කලාව සම්බන්ධයෙන් අපිට බොහොම හොඳ හැදෑරීමක් මේ කෘතිය තුළින් කරන්නට පුළුවන්. ආරාධනා කළා මේ නම්බුකාර ගණිකාව මේ කෘතිය පිළිබඳව කතා කරන්නට නාමෙල් වීරමුනි මහතාට, ආයුබෝවන් ඔබතුමාට. හොඳයි, මේ නම්බුකාර ගණිකාව මම කැමති මේකේ මුල් කෘතිය පිළිබඳව සහ ඒ කතුවරයා පිළිබඳව දැනගන්න. ඔව්, ෂෝන් පෝල් සාත් කියන්නේ ප්‍රංශ ජාතිකයෙක්. ඔය ඉතාම ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවෙක්, ඒ වගේම විසාර දර්ශනවාදියෙක්. ඔහු ජීවත් වූයේ පුදුම ජීවිතයක්. ඒ කියන්නේ ඔහුට එක්සිස්ටන්ෂලිස්ට් කියලා වෙලාවට සඳහන් කරන්නේ. ඒ කියන්නේ එයා විඥානවාදියෙක් වශයෙන් කටයුතු කරන්නේ. ඒ වගේ මෙයාගේ මේ එක ජීවත් වෙත තැනත්යත් ඒ දර්ශනයම අනුගමනය කළ සංදෘෂ්ටිවාදය. ඉතින් ඒ කියන්නේ විවාහය කවදාවත් එයා අනුගමනය කළේ නැහැ. ඒ විවාහ වුණේ නැහැ. ඒත් අධ්‍යාත්ම දර්පය කියන තමයි සයිමන් බෝවා කියන තැනැත්තිය. ඇයගේ ඉතාම ලස්සන නවකතා තියෙනවා, කෘති තියෙනවා. එයත් ඒ සංදෘෂ්ටිවාදයම අනුගමනය කරපු මේ සුප්‍රකට ලේඛිකාවක්. අන්න ඔය විදිහට තමයි ඒ ජීවිතය හැදිලා වෙලා ලිව්වේ. දැන් මේක නාට්‍යයක් හැටියට ප්‍රකටව හැතිරෙන්නේ රෙස්පෙක්ටබල් ප්‍රොස්ටිටියුට් කියලා ඉංග්‍රීසියෙන් සඳහන් වෙන්නේ. ඒක ඉංග්‍රීසි පරිවර්තනය තමයි මම මේකට මේ පරිවර්තනය කළේ. ඉතින් එතනදී ඒ සම්පූර්ණයෙන්ම කළු සුදු බෙහෙදය අතරේ තියෙන ගැටුමක් මෙතනදී නිරූපණය කරන්නේ ඇමරිකාවේ. ඒ සිද්ධිය ඉතාම අනර්ග විදියට ඔහු රචනා කරලා තියෙන මේක සම්පූර්ණයෙන්ම සම්භාව්‍ය නාට්‍යයක් හැටියට ලෝකේ සලකන්නේ. ලෝකේ හැමතැනම වගේ මේක මේ නිෂ්පාදනය වෙනවාද? ඉතින් අන්නේ විදිහේ නාට්‍යයක්. දැන් මේ නාට්‍ය පරිවර්තනය කරන්නට මාව උසුගැන්නුනේ මං බාහිර කථිකාචාර්යවරයෙක් හැටියට කැලණිය විශ්වවිද්‍යාලයේදී උගන්නන කාලෙදී අවසාන අවුරුද්දේ හිටියා. ඒ හිටපු ශිෂ්‍යාවක් එයාගේ නිබන්ධනය සඳහා උපාධියට ඇය මට කිව්වා, අනේ සර් මට නාට්‍යයක් පරිවර්තනය කරලා දෙන්න, එහෙම නැත්නම් කියන්න කියලා සර් අනුමතය. මම කිව්වා එතකොට මේ කියලා මම මේ නාට්‍ය සඳහන් කළාම රෙස්පෙක්ටබල් ප්‍රොස්ටිටියුට් පරිවර්තනය කරගන්න කියලා කිව්වම අනේ මට කරගන්න විදන්න මට කවුරු හරි හැබැයි හරි කලබලේ මට ඕන සර් කියලා. ඉතින් මම මේක සඳහන් කළාම මම කිව්වා මේ නාට්‍ය හරි ලස්සනව කරන්න එහෙම කියලා. හැබැයි දවස් තුනකට ඉස්සෙල්ලා මම ඇමරිකාවට යන්න ලැහැත්තු වෙලා හිටියා මාන්නේ මයි දෙන්නම. ඒ යනකට මට සුමාන දෙකක් තුනක් ඇතුළේ ඕනයි කියලා මම කිව්වා. මයික ඔයා මේ කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්නවා කියන්නේ මට මේ කරන්න කියන්නේ කියලා මම කිව්වා. කොහොම හරි මම පොරොන්දුනවම් කළා ඇමරිකාවට යන ගමන් හරි ගිහිල්ලා වෙලා ලිව්ව. මං කරපු ඉතාම වේගෙන් පරිවර්තනය කරපු කෘතියක් තමයි මේක. දවස් පහක් ඇතුළතදී මං ඉවර කරලා එවලා ඇට ඊමේල් කළා. ඒ මාර්ගයෙන් එවලා මොකද මං මේ මෙහේ ඉඳලා ඇමරිකාවට යන ගමන් මම මේ මොකද ගුවන් යානය ඉඳගෙන පරිවර්තනය කළේ වෙලා එයාට ගිල්ලි වර කළා තමයි එව්වේ. ඉතින් මේකේ වටිනාකම තියෙන්නේ මේකයි, හොඳ කෘතියක් හැටියට. ඉතින් කලබලේ ලිව්වට නමුත් මෙම නාට්‍ය නිෂ්පාදනය කරපු අවස්ථාවේදී මේ ඇයට හම්බ වුණා හොඳම, ඒ කියන්නේ ජාතික නාට්‍ය උත්සවයේදී වසර පාසා පවත්වන ඇයට ලැබුණා මනම් රුවනි මනම්පේරිය. ආයි තාම අගනා නිලියක් දැන්. ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශය වැඩ කරන ප්‍රධාන
තැනත්යක් ඈ. ඉතින් ඒ විදියට ඈ නිෂ්පාදනය කළා මෙය ලංකාවන්න තම ශ්‍රේෂ්ඨ එහෙම නැත්තං ප්‍රකට නල්ලු නිල්ියන් පිරිසක් එක්ක එකනෙත් තමයි සෝමලතා සුභසිංහගේ දුව එහෙම නැත්තං කෞශල්‍ය ෆනාන්ඩු ඒ වගේම ගෙහාන් ඉතින් ඒ වගේ කීප දෙන හොඳ දක්ෂ නළු නිළිය ලක් එයාට හවුන එයින් එකොළහක් එයා හොඳම නිෂ්පාධිකාව ඒ වගේ හොඳම කෘතිය හොඳම පරිවර්තනය කියලවෙල්ල හම්බුණ තෑගේ. ඉතින් ඒදී තෑගෙදී පරිවර්තන කරා මට හැම හොඳර මතක අමතක නොවන දෙයක්ත්තමයි මේ විදිේ හොඳයි කියලවෙලා නිස් පිළිගත්ත නිෂ්පාදනය කැටට හෙන්ඩි ජාන්සන කිව්වා ඉවතුන් තර ඉදදි මූලික වසයෙන් මෙයට උපකාරි වෙලා තියන්නේ පරිවර්තනය කියලා මං ඒ ගැනු ගක් සන්තවසන මට හෙන්ඩිද කිව හෙන්ඩී මානලු දෙන්න මේ සඳහන් කලකව හැබැයිතින් හොඳවන් පරිවර්තනය කෙලවෙලා තෑග්ග මට නම් කරලා තිබුණ දෙන්ඩයි කියලලා නමුත් මම ඒ උත්සවටවත් ගියන පිළිගත්තෙත් නෑ මංකවා අයගොල්ලන්ට මට දෙන්ඩ එපා වෙන කාටහත් දෙන්ඩ ඟට ඉන්න එකනාට කියලවල මඳන්න හේතුව මේකයි. මම එතකට නාට්‍ය අනුමණ්ඩලේ සාමාජිකයෙක් එහෙම ඉන්දදි ම මේක පිළිගෙන නොගත යුතු කියන හැඟීමයි විශ්වාසයි පිළිගැනීම නිසා මම මේක ගත්ත නැත්ත ඇ නමුත් මේ සැරේ මේ හොඳම මේ අවුරුද්ද මුද්‍රණය කළාට පස්සේ මේ අවුරුද්දෙත් ඒක මේ නොමිනේෂන කැමනත් නිර්නාමික නිර්දේශීය කෘතියක් හැටියට තේරුණ තුන් දෙනාගින් මමත් එක්කෙනෙක් හැබැයි හොඳ මේ හම්බුණේ අපේ තාම ප්‍රකට අටාර කවමාරි කවසිල්ිවෙන්න පරිවත්තින කරපු කතුවරයට හොඳයි මම කැමතියි දැනගන්න ඔබෙන් මේ නම්බුකාර ගණිකාව මේක නාට්‍යයක් නාට්‍ය තමයි ඊට පස්සේ පිටපතක් විදිහට මේ මුද්‍රණය වෙන්නේ මේ චරිත ගැන ඔව් චරිතව එක්කම අත කළුසුළු බෙහෙදේ තියෙන්නේ මෙතෙන්දි විශේෂයෙන්ම එක මේ ප්‍රධාන නළුවයි ප්‍රධාන නිළියයි ඒ නිළිය ගණිකාවක් ඇගේ වෘත්තීය ගණිකාවක් නමුත් ඇට කෝච්චි යද්දී කළු අය මෙයාට මෑට ඇවිල්ලවෙල්ල කෝච්චි අද්‍ය අයට කරදර කරනවා. නිවියෝක් කොල ඉඳලා එන ගම කොයද නිවියෝක් කොල සිද් වෙන්න සිද්ධිය. එතකට ඒ අද්දී නමුත් එතැනදී එක්කෙනකොට වෙඩිවාදිනවා. මොකද මෑ කැමති නෑ මේ කරදර කරනවට ඇයට ඇති ඒක නිසා එක්කෙනෙක් සුදු එක්කෙනෙක් මැරෙනවා. ඒ මැරීම නිසා කළු එක්කෙනෙක් තමයි ඒකට නියමිත කරන්න මෙයයි මැරුවේ කියලා. අන්න ඒ පුද්ගලයා හැබැයි හොඳ පුද්ගලයෙක් එම නැත්තම් නීග්‍රෝ කෙනෙක් එහෙම නැත්තම් අපි කියන කළු ජාතිකයෙක් කියලා. ඒ පුද්ගලයාව මෙයගොල්ල හොයාගෙන එන. එතකට ඒ නාට්‍යෙන් නිර්මිත වෙන්නේ විශේෂයෙන්ම තියෙන දූෂණය ජනාධිපති මේවා හොයාගෙන එනවා. එතකට මේ එකම තරුණයෙක් ඇවිල්ලවෙල්ල මෙයා එක සංසර්ගයේ දෙනවා. එහෙම ඒදිලවෙල්ල ඇවිල්ලවෙල්ලම්ම මේ මිනිිය මේ කියන්න තමන්ට කරදර කරයි කියන මිනිියම නම් කරන්න කියලවෙල්ල මේගොල්ල කරදර කරනවා. ඒ විදියට තමයි නාට්‍යය හැදිල තියෙන මෙතන විශේෂෙන්ම හවා දක්වන්නේ ෂෝන් පෝල් සත් කළු බේදයත් ඒ වගේම සුද්දන්ග අතරත් තියෙන බේදය. මේක සම්පූර්ණයෙන්ම දකුණු සදන් එමනතන් සෞද් කල එමනතන් දකුණේ විශාල වශයෙන් තිබුණ කූක්ලක්ස් ක්ලෑන් කියලවල්ල කළු අයව සම්පූර්ණයෙන්ම විනාශ කරන මරලා දමන තත්ත්වයක් අන්නේ විදියට. එතකට මෙතන ඒකේ නිවියෝක් කල එම නැත්තම් මේ ප්‍රාන්තයේ ඉන්න ප්‍රාන්තයේ ඉන්න කවුද සභාපති නැත්තං ආණ්ඩුකාරයා ඔහු ඇවිල්ල මේ තනතියට කියනවා මේ විදි දෙයක් මගේ
මගේ මේ සහෝදරියගේ පුතා බේරගන්න ඕන කියලා. මොකද ඔහු යව් වෙලා තියෙන්නේ. ඒක නිසා ඉතින් මෑ කියන මෑට කියලා කියවන්නට හදනවා කළු කෙනෙක් කරයි කියලා, කළු පුද්ගලෙක්. නමුත් ඈ කියනවා මට කරන්නට බෑ කියලා. අවසානයේදී මෑට තරවට්ටු කරලා ඉවරලා අර එයාගේ පුතා කවුද මේ අධිපතියගේ, එහෙම නැත්නම් නායකයාගේ පුතා තමයි මෑක් ඇවිල්ලා සංසර්ගෙන් නැමෙමුත් මෑ කැමති වෙනවා ඔහුට. ඔව් අවසානයේදී එහෙම වෙලා වෙලා මෑ ඔහු යෝජනා කරනවා ඈයෙක් විවාහ වෙන්න කියලා වෙලා මෑට. දැන් ඔන්න ඒ විදිහේ ලස්සන ගැටුමක් තියෙනවා. ඉතින් ඒ විදිහට හැබැයි අර කවුද ජනාධිපති නෙමෙයි මේ මේ කවුද මේ නගරේ ප්‍රධානියා, ඔහු ඇවිල්ලා කියනවා කරදර කරන්න එපා මේ දරුවට අර හැමයි කියලා. බොහෝම යාප්පෙන් අර මම ක්‍රමානුකූලව ඔහුගේ අනසකට ගන්නවා. මගේ සහෝදරිය බෙරගන්න, සහෝදරිය තාම වේදනාවෙන් දුකෙන් ඉන්නේ, ඇයගේ පුතා මේකට අහුවෙලා තියෙනවා කියලා. ඒ විදිහේ අවසානයේදී මෑ රැවටෙනවා, හැම නැත්තම් මේ ගණිකාව රැවටෙනවා මෙයාගේ මේ කතාව අහට. අරයට යන්න කියන එකම පිරිසක් ඇවිල්ලා ඉන්නවා මෙයාව මෑ කරන්නයි වගේ මර පුද්ගලයා අල්ලන්නයි. අන්න ඒ විදිහට දිගටම යන අවසානේ මං කියන්නේ නාට්‍ය අවසාන. අපි එක්ක නාට්‍ය බලන්න ඕනේ, එහෙම නැත්නම් පොත කියවන්න ඕනේ. හොඳයි, අපි කෙටි විරාමයක් අරගනිමු. විරාමෙන් පසුව මේ නම්බුකාර ගණිකාව ගැන අපි තවත් තොරතුරු කතා කරමු. හොඳයි, විරාමෙන් පසු අපි අලුත් කතා කරන පොත් වැඩසටහන සමගින් සම්බන්ධ වන්නේ නම්බුකාර ගණිකාව. මේ කෘතිය පිළිබඳව අපි කතා කරමින් සිටියේ අපේ ප්‍රවීණ නාට්‍යවේදී නාමල් වීරමුණි මහතා සමගින්. මේ කෘතියක් විදිහට මේ පරිවර්තනය වෙන්නේ පසු කාලීනව. මේක ඉතාම ලෝකෙ ඉතාම ජනප්‍රිය වෙච්ච නාට්‍යයක්. නාට්‍ය අවසානයේදී මේ පිටපත තමයි දැන් අපේ නාමල් වීරමුණි මහතා සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ. හොඳයි, මම කැමතියි දැනගන්න දැන් මේ 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 ෂෝන් වගේ කෙනෙක්ගේ තව කලින් තිබුණු ඔහුගේ නිර්මාණ සහ මේක අතර තිබුණු වෙනස්කම් මොනවද මේ මේ නම්බුකාර ගණිකාව අතර? ඕකේ මේ ගොඩාක් තියෙනවා. ඉතින් හුඟක්ම එයාගේ සම්පූර්ණම යථාර්ථය තමයි එයා පෙන්වන්නේ. විශේෂයෙන්ම සමාජීය ප්‍රශ්න ගැන තමයි එයා ලියලා තියෙන්නේ. මං එයාගේ නාට්‍ය මිට ඉසෙල්ලා එකක් කළා 60 ගණන්වල 60 67 මගේ ඉතාම දුර්වලම නාට්‍ය හැටියට ප්‍රකාශ කළේ. ඒක තමයි මගේ දුර්වලම නාට්‍ය හැටියට ප්‍රකාශ කළේ නිහාල් රත්නායකගේ ජාතකය. හේතුව මං කියපු දේවල් නළු නිළියෝ කරේ නෑ, ඉතාම ප්‍රකට නළු නිළියෙදී වෙන වෙන නිෂ්පාදකගේ සුගත බාලසිල්ලගේ කීම් ආරවෙල්ල කරා. මට ඔන්න විදිහට කරන්න. ඉතින් ඒක මේ නිහාල් රත්නායකව ඇබෝටිව් මෝස්ට් ඇබෝටිව් ඩ්‍රාමා කියලා දුර්වලම නාට්‍ය ඇටියට. නමුත් මං නිහාට ගිහිල්ලා කිව්වා එදා. ඊට පස්සේ මං මේ කරන එකට එවුම් ආවිල්ලා බදාගත්ත නැට්ටුක්කාර පුළා යන්න. ඒක ඒක සකල බුජම් පැනලා ගොහින් කියලා මාධ්‍ය විදිහ පිළිබඳව ඒක තියෙන්නේ. මාධ්‍ය විදිහකව කොහොමද පාලනය කරන්න හදන කියන එක තමයි ඒ කාලෙත් තිබුණේ. අන්න ඒකයි මේ ඒ නෙක්‍රොසොෆ්ට් කියලා ඒක තිබුණේ. ඒ වගේම තමයි මේ මං ඊට පස්සේ 1971 නැත්නම් 72 නාට්‍ය මං එංගලන්තයට යන්නට ප්‍රථම ඒ තහනම් කළා. තුන් පාරක් මට කිව්ව වෙනස් කරන්නට කියලා. නමුත් මං වෙනස් කළා, නම වෙනස් කරන්න ත්‍රස්තවාදීව කියලා. අර ත්‍රස්තවාදී තිබුච්ච හැටිම වගේ කළේ. ඒක ඒක මෙන් විතව චඩෝස් කියලා. ඒ නාට්‍ය තමයි ධර්මසිරි බණ්ඩාරනායක දැන් කරන්නේ. මේ මේ ඉතාම ප්‍රකටයි දැන් එයා කරනවා. කොහොම හරි මම ඊට පස්සේ ත්‍රස්තවාදීව කියන එක වෙනස් කළා. මාංචු මුදන්නට කෙනෙක් නැද්ද අපට කියලා. ඒක ලස්සන ටයිටල් එකක්, එහෙම නැත්නම් නමක් කියලා මට හිතුණා. ඉතින් ඒක ඉතාම මේ මට නම වෙනස් කළා මං ත්‍රස්තවාදීව කෙනෙක් ගන්න එපා කියලා. මොකද 72 රටේ තිබිච්ච වාතාවරණෙත් එක්ක වාතාවරණ නිසා මම වෙනස් කළා. ඉතින් මාංචු මුදන්නට කෙනෙක් නැද්ද අපට කියලා. එහෙම කියලා මේ කළා. ඒක ඉතාම ප්‍රකට නළු නිළි වගේ උපාලි අත්තනායක
මේ වික්‍රම බෝවඩ කවුද අපේ දැන්ම සනිප නැතුව ඉන්නවා කියලා මට ආරංචියක් ලැබුණා. ඒ පුද්ගලයා එතකට මේ මාල්නි වීරමුණි මගේ භාර්යාව දිග්දෙනිය නිශංක දිග්දෙනිය නිශංක තිය ඔය විදිහට ඒගොල්ල ගොඩාක් හිටියා. හැබැයි අවසානයේදී ඒගොල්ල කිව්වා මට කැපු මණ්ඩලයෙන් මට කිව්වා මේක අස් කරන්න කියලා සමහර වචන සමහර වාක්‍යයන් මං කිව්වා බෑ කියලා. මට තියෙන දෙන්නට ඕන තියෙන අර්ථය ඒකෙන් ගැබ් වෙනවා. ඒක නිසා ඒක මට වෙනස් කරන්නට බෑ කියලා වෙලා ඒක නිසා නාට්‍ය තහනම් කළා. ඊට පස්සේ තමයි මේ ධර්මසිරි බණ්ඩාරනායක කළා. එයාගේ නාට්‍ය හැමෙලේ වගේ පෙන්නනවා. එක මේ ජයසිරි ඩබ්ලිව් ජයසිරි රංගපානවා. එකේ මොකද්ද ඒකත් නම මට කටට එන්නේ නැහැ පට ගාලා. මේ කොහොම හරි ඒක ඔහු සිරිලිසි පෙර කියන ලේඛකයා තමයි ඒක පරිවර්තනය කළේ. ඉතින් ඒක කරා පස්සේ මෙල මෑද 80 ගණන් වල මම හිතන්නේ ආ කළේ කොමාරි අන්න ඔය විදිහට එනවා. හොඳයි. දැන් මම කැමති දැනගන්න දැන් ඔබත් මේ නාට්‍ය කලාවට බොහෝ මේ ජීවිතේ වැඩි කාලයක් ගත කරපු කෙනෙක්, දායකත්වයක් සපයපු කෙනෙක්. ඒ කියන්නේ එක්තරා මම හිතනවා අපේ රටේ ස්වර්ණමය යුගයක් තිබුණා වේදිකා නාට්‍යවල. දැන් මම නාට්‍ය කලාවට පිවිසුනේ 1959 මහාචාර්ය සරත්චන්ද්‍රගේ රත්නන් නාට්‍යයේ ප්‍රධාන චරිතය කරමින් පුතා කියන එයින් පස්සේ තමයි මම හැබැයි මම විශ්වවිද්‍යාලයේදී ඒක දෙවැනි අවුරුද්දේදී මම ළඟපෑවේ. ඒ වගේම විශ්වවිද්‍යාලයේදී මම නාට්‍ය දෙකක් නිෂ්පාදනය කළා දෙවැනි අවුරුද්දේදී. එකක් තමයි ගොළු වෘන්ද කියන නාට්‍යයක මහාචාර්ය විමල් දිසානායක මට වැඩිය අවුරුද්දක් 15 හිටියන කියන්නේ එයා මම දෙවැනි අවුරුද්දේ පළවෙනි අවුරුද්දේ එතකට තමයි එයා ඒක පරිවර්තනය කළ ලෙවල් එහෙම නැත්නම් අනුවර්තනය කළා මට දුන්නේ මේ කරන්න කියලා වෙලා. ඉතින් ඒක මම නිෂ්පාදනය කළා. එහෙම නැත්නම් අධ්‍යක්ෂණය කළා. ඒ වගේම රංජිනී වේසකර මහාචාර්ය එයා දුන්න මේ කෘතියක් මේක රයිඩර්ස් ටු ද සී ජෝන් සින්ක් කියන එක ඉතින් ප්‍රකට නාට්‍ය හොඳේ ලෝකේ තියෙන හොඳම නාට්‍ය 10න් එකක් කියලා ලෑමට කිව්වේ ඒ කාලේ. ඉතින් ඒ විදිහේ මුහුදු යන්නෝ කියලා ඒ දෙකම නිෂ්පාදනය කළා. එයින් තමයි මගේ නාට්‍ය ජීවිතය ආරම්භ වුණේ. හැබැයි රංජිනිය බේසේකර මෙතිනිය තමයි මට නිෂ්පාදනයට පෙළඹුවේ. අන්න ඒ කියන්නේ නාට්‍ය අධ්‍යක්ෂණය කරන්න මාචාර්ය සරත්චන්ද්‍රන්ගෙන් මම නාට්‍යයට එළියට ආවා. මාචාර්ය මේ රංජිනිය බේසේකරගෙන් මම අධ්‍යක්ෂකවරුගේ හැටියට පිවිසුණා. ඒ වගේම රජෙක් හැටියට කොහොමහරි ඊට පස්සේ ඒ විදිහේ නාට්‍ය ගොඩක් මම කරලා තියෙනවා. ඉතින් මගේ ජීවිතේම සම්පූර්ණයෙන්ම නාට්‍ය කියලා මට සඳහන් කරන්න පුළුවන්. හැබැයි මම වෘත්තීය වශයෙන් ජීවිතය ගත කළේ නීතිඥයෙක් හැටියට එංගලන්තයේ අවුරුදු 29ක් මේ නීති වෘත්තියේ යෙදීමේ අන්නේ විදිහට තමයි මේ එතනදී කළේ. ඉතින් මේ නාට්‍ය තමයි වැදගත්. මේක බැලිය යුතුයි. මට ළඟදී මම නිෂ්පාදනය කරන්න නැහැත්ති කළා. නමුත් ඒක නළු නිළියන් මේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද හරි අමාරුයි දැන් මේ හොඳ නළු නිළියන් අල්ලගන්න. අන්න ඒක තමයි මම හිතන්නේ. දැන් නාමල් වීරමුණි මහතාගේ කාලය සහ ඊට ටිකක් විතර පසු කාලීනව බොහොම ලස්සන ස්වර්ණමය යුගයක් උදා වෙලා තිබුණා වේදිකාවට. නමුත් දැන් ටිකක් ඈත් වෙලා ගිහිල්ලා තියෙන වේදිකාව. මොකද ගෙදරට රූපවාහිනිය ඇවිල්ලා තියෙනවා. මේ වගේ තාක්ෂණීය දුණු වෙලා තියෙනවා. නමුත් තවමත් වේදිකාවට ආදරය කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි තවමත් නාමල් වීරමුණි මහතා වගේ අය මේ නම්බුකාර ගණිකා වගේ කෘතීන් ලියලා මේ ලෝක ප්‍රකට නාට්‍ය ඊළඟට ඒවා කෘතීන් බවට පත් වෙන්නේ, පිටපත් බවට පත් වෙන්නේ, පරිවර්තනය වෙන්නේ, තවමත් නාට්‍ය අධ්‍යක්ෂණය කරන්න හිතන්නේ ඒ ආදරේ තියෙන නිසා. අද දවසේ ස්තුතිවන්ත වෙන ඔබතුමාට වටිනා කාලය අපේ වැඩසටහනට මිඩම් කරාට ප්‍රවීණ නාට්‍යවේදී නාමල් වීරමුණි මහතාගේ නම්බුකාර ගණිකාව මේ පරිවර්තන නාට්‍ය පිටපත පිළිබඳවයි අපි අද දවසේදී කතා කළේ. ඉතින් එතුමාට සමුදෙන ගමන්ම කතා කරන පොත් වැඩසටහනින් අදට අපි සමුගෙන යනවා. සුබ දවසක්.